ருக்ரோபனயவன வினாசய ருக்ரோபனய வன வினாசய அனாவஸ்தாதிகமகின் பரிசரீரவன பலப்பேம நிவரதிவ பிரிவன விஸ்தரவன பிரித்துதல் ஆஹார நிஷ்பாதனய வரிவை கவனாகம கடல் தியுமே பிரிசிது வார்த்தை லபை பரிசர உஷ்ணத்தை இணைய வாயுகோலை அப்பவித்தவை ஜாலே பிரிசிதுவை ருக்ரோபனயவன ருக்ரோபனய வன வினாசன அவஸ்தாதிகமகின் பரிசரவன பலப்பேம தமாயி පිරිසිදු වාතය ලැබීම පරිසර උෂ්ණත්වය ඉහළ යයි. සමාජයේ සියලු දෙනාගේ ඇගයීමට ලක්වන චර්යාවකි අක්‍රමණශීලී යතහත් සහනශීලී චර්යාව. සමාජයේ සියලු දෙනාගේ ඇගයීමට ලක්වන චර්යාව වෙන්නේ සහනශීලී චර්යාව. වර්තමාන තරගකාරී ජීවිතතාව හේතුවෙන් වසංගත රෝග බෝවේ ලෝකයේ දියුණු වී ඇත. මිනිසුන්ගේ ජීවිත කලබලකාරී රසවිසුම් බවට පත්වී ඇත. මිනිසුන්ගේ ජීවිත කලබලකාරී රසවිසුම් බවට පත්වලා තියෙනවා. ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් සිංහලයේ රජ වශයෙන් ඔප්පු බැලඳු ජාතික වීරවරයා වන්නේ ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් සිංහලයේ රජ වශයෙන් ඔටුනු බැලඳු ජාතික වීරවරයා වන්නේ ගොංගාලේ පොඩබණ්ඩා. බීජය කරලක පිහිටුවා ඇති භූමියකි වී වැඩිම බීජ ප්‍රමාණයක් දැකිය හැකි පෙඩි ගෙඩියකි ජම්බු දෙහි කොට්ටපුළු. උත්තරය වෙන්නේ කොට්ටපුළු. වැටකෙයියා පඳුරු වැඩීමට වඩාත් යෝග්‍ය ප්‍රදේශය වන්නේ වියලි ප්‍රදේශ, කළුකර ප්‍රදේශ, ජලජ ප්‍රදේශ. උත්තරය ජලජ ප්‍රදේශ. සතුන් මගින් මිනිසාට නොලැබෙන දෙයකි ආරක්ෂාව, මානසික සුවය, වාසස්ථාන ලබා දීම. උදරය වාසස්ථාන ලබා දීම. පක්ෂීන් පමණක් අඩංගු පිළිතුරු වන්නේ වලි කුකුලා, වවුලා, කලවැද්දා, මල් පුරුත්තා, හබන් කුකුලා, වලි කුකුලා. පක්ෂීන් පමණක් අඩංගු පිළිතුර හබන් කුකුලා, වලි කුකුලා. අනාරක්ෂිත අවස්ථාවක් වන්නේ පාරේ වම්පසින් ගමන් නොකිරීම, පරිපෙළක ගමන් කිරීම, මාර්ගයේ දකුණින් යෑම, දුම්රිය මාර්ගයේ ගමන් කිරීම. උත්තරය දුම්රිය මාර්ගයේ ගමන් කිරීම. සුනාමි අනතුර මෙරටට බලපෑ වර්ෂය 2004. වගා බඩුවක අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ කොහොර දමා තිබීම, කොහුබත් දමා තිබීම, පතුලේ අඟුරු දමා තිබීම, පතුලේ සිදුරක් තිබීම. අනිවාර්යයෙන්ම පතුලේ සිදුරක් තිබිය යුතුයි. බෙතුළු පත්‍ර ශෛත්‍ය ශාකයකි පෙපොල්, තරල් හටගන්නා ශාක වර්ගයකි මුරුංගා, සාක්ෂි කාලයට මල් තිබෙන ශාකයකි සේපාලිකා, අල මගින් පැන ලබා ගන්නා ශාකයකි අර්ථාපල්, මුල් මගින් පැන ලබා ගන්නා ශාකයකි තේක්ක. ශාක භක්ෂක සතුටු වන්නේ වූ අය උරග, තලයට වැටෙන සතුකු වන්නේ තලගොයාය, උරා බීමෙන් ආහාර ගන්නා සතුකු වන්නේ මකුලාය, ඇස්ලෙට බෝකරු ලබන සතුකු වන්නේ කෝලිරුවාය, ඩෙංගුන පැතිරෙන්නේ ඊඩ්ස් ඩෙංගු උදකුම ඩෙංගුන පැතිරෙන්නේ ඊඩීස් නම් මදුරුවාගෙන්ය. මෙරට නිදහස් අධ්‍යාපනයේ පියා CW කණ්ඩංගර මහතා ශ්‍රී ලංකාවේ කුරුහු අභයභූමිය පිහිටා ඇත්තේ කුමන? මෙරට උසම දියඇල්ල බඹර කන්ද ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය. මෙරට රාජ්‍ය රාජ්‍ය නිර්මාතෘවරයා SN සෙනවිරත්න මහතා. ශ්‍රී ලංකාව සම්බන්ධ අදාළ නොවන මෙරට සිදු නොවන අනතුර නායාම ගංවතුර සුනාමි ගිනි කඳු පිපිරීම. උත්තරය ගිනි කඳු පිපිරීම. කෘමි සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පත්‍රකා දැමීම, කඳට හානි කිරීම. වගාවන් සඳහා ප්‍රයෝජනවත් වන සතුන් මීමැස්සා, ඇටි කුකුලා. ඌව පළාතරය දිස්ත්‍රික්ක බදුල්ල කොළරාගල. කම්මල් කරුවක භාවිත කරන උපකරණ කිලිහිර මයිනහම. අතීතයේ තොරතුරු අමාරු කරගත් ක්‍රම හෝ කීම, දුම් ගැසීම.
පහත ප්‍රකාශ හොඳින් කියවා නිවැරදි නම් වැරදි ලකුණද වැරදි නම් වැරදි ලකුණද දෙමු. මෙරට ජාතික කොඩියේ රතු කහ නිල් කොළ වර්ණ දක්නට ලැබේ. වැරදි. කිරි කොරහා නැතිම චාරිත්‍රය කරන ගමනේ ආදිවාසීන්ය. හරි. ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණි බටහිර ජාතීන් ලෙස ලන්දේසීන් හැඳින්වේ. වැරදි. කතරගම පූජා නගරයේ ආසනින් මැණිකව ගලාබසී. හරි. රාජ්‍ය රාජ්‍යයේ ඉහළින් මැද සංකේතය වන්නේ ධර්ම චක්‍රයයි. හරි. විදුලිය ඇසීම නම් රූපවාහිනියෙන් පෙනීම. අතීතයේ කුරුල්ලන් එළවීම සඳහා යොදාගත් දෙයකි. වකාවට අරු දැමීම, දාස් මල්ලවීම, බඹර පෙත්ත යොදා ගැනීම. උත්තරය බඹර පෙත්ත යොදා ගැනීම. නිදහස් දිනයේදී අපට කර හැකි ක්‍රියාකාරකම් උපකාරක පන්තියාම සෙල්ලම් කිරීම, රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. තෙලිමේල් පවිඩ යවීමට ආයත ස්ථානය වන්නේ විදුලි බල මණ්ඩල නගර සභාව තැපැල් කාර්යාලය. උත්තරය තැපැල් කාර්යාලය. අලඹුවා කෝෂය තුළ ගත කරන කාලය දින 7 සිට දින 10 දක්වා. සතුන්ගේ ඇඟි ඇනීමෙන් ව්‍යාප්ත වන ශාක නම් තුත්තිරි, කරල් හැබ, වල් ඇපල. සතුන්ගේ ඇඟි ඇනීමෙන් ව්‍යාප්ත වෙන වල් ඇපල, තුත්තිරි, කරල් හැබ. ඔයගොල්ලෝ ගස් කැපුවොත් ගස්වල බෙනවල ඉන්න අපේ පැටවුත්තම අපේ විනාශ වෙන්නේ. අපේ ඉක්කෝත්ලේන අපේ පරිසරය ලස්සන වෙන්නේ. මෙසේ පවසන්නේ කපුටා සමනලයා ගිරවා. උත්තරය ගිරවා. ගොංගානේ ගොඩබල්ලා තුන්සිංහයේ රජුගේ කුමන නමකින්ද ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි. ගොංගානේ ගොඩබල්ලා තුන්සිංහයේ රජුගේ ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමයි. විටමින් බී අඩංගු ආහාර වර්ග නම් පළතුරු, පාංශ, බෝග. පාදයකට සර්පයකු දෂ්ට කිරීම තුළින් සිදුවන වඩහත් හානියකි විෂ ශරීරගත වීම. තමාට හානි කරන දේවල් සිදුවන අවස්ථාවට දැනුම් දෙන්න ඕන 119. ගාන තෙල සඳුන් වරලස උමරි කොට ඌන පුරා තෙල් ගාගෙන යන කලට මාන බලති මිනුවන් පන් තිබෙනකොට නෑන නොබත් එනවද පන් එනන්නට. මේක පතල් කවියක්ද, පාල් කවියක්ද, එළුම් කවියක්ද? මේක ඇවිල්ලා එළුම් කවියක්. පරිසරයේ සතුන් වැඩිපුරම දකින නොලබන වෙලාව උදෑසන සවස 10:12 පමණ. උත්තරේ 10:12 පමණ. දීපාවලි උත්සවය සමරන ආගමික කොට්ටාශය වන්නේ හින්දු. හේනේ පැලේදී පාළුව තනිකව මකා ගන්නට කියලද කවි හදන්නේ පැල් කවි. උතුරු පළාතට අයත් විස්වීකයක් නොවේ. යාපනය මුලතිරු කිරිනොච්චිය අම්පාර. උතුරු පළාතට අයත් විස්වීකයක් නොවෙන්නේ අම්පාර. දණ්ඩ චුම්බකයක එන්න අකුරින් දක්වා ඇත්තේ උතුරු දිශාවයි. දළදා මාලිගාව පීඩ දිස්ත්‍රික්කය වන්නේ මහනුවරයි. නොමිලේ ලබාගත හැකි විලංගත සේවා සුවසැරිය ලබා ගැනීමට ඇමැති යුතු කෙටි දුරකථන අංකය වන්නේ 19:90. සෛල ශක්තිය අඩුවෙන් වැයවන ක්‍රීඩාවකි පාපන්දු, වොලිබෝල්, හොකි, දාම්මැදීම, උත්තරය දාම්මැදීම. සීගිරි රාජධානී කරගත් රජතුමා වන්නේ කාශ්‍යප රජතුමා. අපේ රටේ ප්‍රධාන ගංගා වැලි ප්‍රමාණයක් පටන් ගන්නේ පිදුරු තරාගල කන්න, දිවුලාගල කන්න, සීගිරිය කන්න, සමනල කන්න. උත්තරය සමනල කන්න. සුදු පැහැති මලක් නොවන්නේ ඉද්ද, පිච්ච, වත සුද්ද, ගජ මුරුංග. උත්තරය කතුරු මුරුංග. මූලික වර්ණ තුන අඩංගු පිළිතුර වන්නේ රතු නිල් කහ. රේණු සහිත පළතුරු වර්ගවල වැඩි වශයෙන් අඩංගු විටමින් වර්ගය විටමින් සි. සමාජ විරෝධී ක්‍රියාවක් සිදු කිරීම නිසා මුහුණ දිය හැකි තත්ත්වයක් නොවන්නේ
දඩුවම් වලට ලක් වීම ආත්ම ගරුත්වය කෙලෙසීම සමාජය තුල කොන් වීම සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබීම. අතරේ සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබීම. නාගරික ප්‍රදේශවල ජල ලබා ගන්නා ප්‍රධාන මූල ආශ්‍රය වන්නේ පුල්පත්, වැව්, ලිං, ගල ජලය. අතරේ නම් ජලය. අනාගතයේ ඇතිවිය හැකි ජල හිඟයට මූණ දීමට දැන් සිටම පුරුදු කළ යුතු වරුද්දක් නොවන්නේ ප්‍රමාණවත් ප්‍රමාණයට ජලය පරිහරණය, ඇර තමා ඇති ජල කරාම වසා දැමීම, වැසි ජල එක් රැස් කිරීමට කටයුතු කිරීම, ජල මාර්ග අසල ඇති ගස් වැල් කපා ඉවත් කිරීම. ජල මාර්ග අසල ඇති ගස් වැල් කපා ඉවත් කිරීම. අතීතයේදී පුලතිසි පුල යනුවෙන් හඳුන්වා ඇත්තේ පුලතිසි පුල පොළොවේ නමුව. මිරිදිය මත්සයකි බලයා තල් මසා ඉස්සා කණයා. උත්තරය කණය. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා බලිපුලා. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමක අවසාන පියවර වන්නේ උදානය. කණ මගින් පමණක් අපට තොරතුරු ලබා දෙන මාධ්‍ය පුවත්පත වේදිකාව රූපවාහිනී ගුවන්විදුලිය. උත්තරය ගුවන්විදුලිය. සර්වභක්ෂක සත්වයකින් අරියා, කොටියා, මුවා, කුකුලා. උත්තරය කුකුලා. අපේ රටේ පැරණි ඓතිහාසික නුගරුකක් පීටි ප්‍රදේශයකි. නුග පිටිය, දෙහි පිටිය, දළු පිටිය, දෙරි පිටිය. අපේ රටේ පැරණි ඓතිහාසික නුගරුක පීටි ස්ථානයක් දෙනි පිටිය. ලිඳකින් ජලය ඇද ගැනීම සඳහා භාවිත කළ හැකි ශික්‍රම. ලිඳකින් ජලය ඇද ගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රම ශිල්පයකි. ආනත තල, ගම්වැල්, දොබකර, කප්පි. උත්තරය කප්පි. ලුණු දමා වියලීමෙන් කල් තබා ගන්නා දෙයක් වන්නේ කොස් වට්ටක්කා, කොස් ඇට දෙහි. උත්තරය දෙහි. ශ්‍රී ලංකාවේ ඒක දේශක ශාකයක් වන්නේ පොල්, කෙසෙල්, රබුතල්, ආරිද්ද. උත්තරය ආරිද්ද. අපේ රටේ පුරාවිද්‍යා ශේෂ්‍රයට ඉමහත් සේවයක් කළ පුද්ගලයෙකි අමරදේව මහතා, DS නානායක මහතා, CW කන්නංගර මහතා, සෙනරත් පරණවිතාන මහතා. පුරාවිද්‍යා ශේෂ්‍රයට සෙනරත් පරණවිතාන මහතා. කුෂ්ඨයක් මත ඇලී සිටීමේ හැකියාවෙන් විශේෂ පාද සහිත සතෙකි. කටුස්සා, සමනලයා, පූසා, හූනා. උත්තරය හූනා. ගස්වැල් කපා දැමීම නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵලය වන්නේ ජලය හිඟවීම, ආහාර පාන හිඟවීම, වාතාශ අඩුවීම, පසසාරවත් වීම. උත්තරය පසසාරවත් වීම. රාත්‍රියේ පයින් ගමන් කරන පුද්ගලයෙකු බොහෝ විට මූල දිය හැකි අනතුරකු විදුලි සැලවැදීම, රියාලිතුරු වීම, සර්පයෙකුගේ දර්ශනය ලක්වීම. උත්තරය සර්පයෙකුගේ දර්ශනයට ලක්වීම. අපවිත්‍ර ජලය පානය කිරීමේ මැරෙන රෝගයක් නොවන්නේ කොළරාව, කහවල, වකුගඩු රෝගය. පිරිස්සුන් තුවාල ලැබූ අවස්ථාවලදී ප්‍රථම ආධාරය සපු කණපේන කණිතේ පිරිස්සුන් ස්ථානයේ ජලයෙන් සිසිල් කිරීම. අප ලබා ගන්න ආහාර අතරින් ඇඹුල් රසය සහිත පළතුරු බහුලව තිබෙන්නේ විටමින් C. අතීතයේ ශ්‍රී ලංකාවේ රජකළ රාවණ රජු අහසින් ගමන් කළේ සැලකෙන්නේ දඩු මොනර යන්ත්‍රයෙන්. බිරියානි, පරාට, එළවලු කැඳ ආදී ආහාර අනන්‍ය වන්නේ ද්‍රවිඩ සිංහල මුස්ලිම් ජනතාවට. ඉංග්‍රීසිට විරුද්ධ කැරලි ගසන සිංහලයන් මර්ධනය කිරීමට ගොස් ඌවේදී සිංහලයන් සමග එක්ව ඉංග්‍රීසිට විරුද්ධ සටන් කළ ජාතික වීරවරයා වන්නේ මොනරවෙල කැප්පෙටිපොළ දිසාව. අප විසින් වර්ධනය කරගත යුත්තේ ආක්‍රමණශීලී චර්යා, බයාදු චර්යා, සහනශීලී චර්යා. උත්තරය සහනශීලී චර්යා. අපේ රටේ නිදහස් උත්සවය සමය ලබන්නේ පෙබරවාරි 4. ශාක මගින් සතුන්ට සැලසෙන සේවාවක් නොවේ. ආහාර ආරක්ෂාව ලැබීම, වාසස්ථාන ලැබීම, පරාගණය සිදුවීම. උත්තරය පරාගණය සිදුවීම.
පාලනක තලයේ යොදා ගන්න අවස්ථාවක් වන්නේ ලොරියකින් තෙල් බැරලයක් බිමට බෑම ලොරියකට වී උර පැටවීම ලින්දකින් වතුර ඇතීම තෙල් ලින්දකින් වතුර ඇතීම උදෑසන හිරු වෙලිය ලැබෙන විටමින් වර්ගය විටමින් D ඉස්ලාම් ආගමේ ආගමික ග්‍රන්ථය වන්නේ කුරාණය තාල වර්ගයට අයත් ශාකයකි සියඹලා කිතු තරය කිතු බිනර මල් පිපෙන මාසය වන්නේ සැප්තැම්බර් මාසය සෙවනේ වැඩීමට පියකරන ශාකයකි කොහොඹ මීවන තරය මීවන ජාතික හැඳුනුම්පත නැති වූ අයෙක් ඒ පිළිබඳ ඇරැම්මීමට පළමු ආයුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුත්තේ ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව ග්‍රාම නිලධාරී කාර්යාලය පොලිසිය උත්තරය පොලිසිය ශ්‍රී ලංකාවේ ආධුනික උගුරුකය ඇතුළත් පිළිතුර නයා ගැන්දියා කූලා තලපයා යක්කටුස්සා දියනයි මේසුක මලක් මැසීමට යොදා ඇති මෙහුම් ක්‍රමය වන්නේ බ්ලැන්කට් කතිර දම්මැල් දම්මැල් මැස්ම බලශක්තිය සම්බන්ධයෙන් අපේ වගකීම වන්නේ හැකිතාක් වැඩියෙන් භාවිත කිරීම සැරයෙන් භාවිත කිරීම අරපිරිමැස්යෙන් භාවිත කිරීම තරය අරපිරිමැස්යෙන් භාවිත කිරීම ඔබ බෝවන රෝගිකින් පෙළෙන කෙනෙක් නම් කළ යුතු දෙයකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම කැස් සහ කිවිසුම් සහිත අවස්ථාවේදී ලේන්සුවක් තබා මුඛය නාසය ආවරණය නොකිරීම මිනිසුන්ගේ අවසර ස්ථානවල නොරැදීම විටමින් සී අඩු වූ විට ඇතිවන තත්ත්වයකි රක්ත හීනතාව අඩුවීම ශක්තිය හීනවීම හා බර අඩුවීම මුඛය ආශ්‍රිත රෝගය මුඛය ආශ්‍රිත ජලය මිලිටර 100කට ලුණු ග්‍රෑම් 10ක් වන පරිදි දියකර හොඳින් හිරවැඩිය පදිත වන ස්ථානයක තබන්න. සිදුවන්නේ කුමක්ද? ජලය වාෂ්ප වී ලුණු ඉතිරි වේ. කාබනික පොහොර භාවිතයේ වාසියකි විෂ සහිත වීම, පොළොව නිසර වීම, විෂ රහිත ආහාර ගැනීමට හැකිවීම. විෂ රහිත ආහාර ගැනීමට හැකිවීම. බස් රථයක් තුළදී මිනිසුන් පත්වන අපහසුතාවයක් ටිකට්පත් මිලදී ගැනීම, පිළිතර ඇසිරීම, අධික ශබ්දයෙන් යුතුව කැසට් යන්ත්‍ර වාදනය කිරීම අධික ශබ්දයෙන් යුතුව කැසට් යන්ත්‍ර වාදනය කිරීම පුටුවක් භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු දෙයකි පුටුව පැද්දීම පුටුව ඇදගෙන යාම පුටුවේ කකුල් හතරෙන් සිටීම සුළං දිශා දර්ශකයේ ඊ හිස නැගෙනහිර දිශාවට හැරී ඇති විට සුළං හමා යන්නේ කුමන දිශාවටද බටහිර සිට නැගෙනහිරට උපකරණ භාවිතයේදී අපගේ ආරක්ෂාවට කළ යුතු හොඳම දේ වන්නේ ආරක්ෂිත ඉස්සෙසුම් පැළඳීම, තෙත අත්වලින් ස්විච් ඇල්ලීම, විදුලි උපකරණ භාවිතය අඩු කිරීම, රබර් සෙනප්පු පැළඳ සිටීම. උත්තරය රබර් සෙනප්පු පැළඳ සිටීම. පීගමී පිරිසගේ ක්‍රියාකලාපෙන් විවේචනය කළ සිහියා පැවසුවේ උන් මොය කරන වැඩ අහවල වෙන දවසක කොළනැති ගහේ ගිහිල්ලා තමයි යනුවෙනි. මේ කොළනැති ගහයෙන් ගහන්නේ කුඹ ගහ, මෝල් ගහ, එල්ලුම් ගහ. උත්තරය එල්ලුම් ගහ. පාසන් දිනපතා සමහරු බියටපත් වූ විට හීන්දාඩිය දමයි. එවිට යන්ත්‍ර මන්ත්‍ර දන්න හදි වුණියම් කිරීම නිතා දක්ෂ යකදුරේ කුණ ගැසීම කාගේත් සිරිතයි. මෙවන් විටක බේත් තේත් කිරීමට වඩා තොවිල් පවුල් කිරීම ඉතා සාර්ථක බව ගැනීම අදහසයි. අමනුෂ්‍යයන්ගේ ඇල්ම බැල්ම වැටෙන පෝරා පවතින බව ඇතැම් සිතති. ශාන්ති කර්ම කිරීමේ සුවය ලද්දෝ බොහෝ සිටිති. නමුත් යකුන්ටවත් බය නැති මිනිස්සු සිටින බවද කිව යුතුය. මේ බහුල මුදාගෙන ඇත්තේ ඉංගිවැකි පස්ථාපිරුණ යුගල පද. යුගල පද. ගල් පැලෙන බොරු යන ඉංගිවැකි අදහස් වන්නේ බොරුව ඉතා භයානක බවය, බොරුවෙන් ගල් පවා පැලිය හැකි බවය අමූලික බොරු. අමූලික බොරු. වසරේ ඕනෑම කාලයක මල් පිපෙන පොල් වතු සුද්ද කෙසේ ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන්නේ දඩුලේන සතුන්ගේ ඇඟි ඇලීමෙන් හා ඇඳුම්බල දැවටීමෙන් ව්‍යාප්තන බීජයකි සුත්තිර
තුත්තිරි පසවක් කුලම වැවදික රජතුමා වන්නේ පණ්ඩුකාභය රජුයි. රාජ්‍ය ලාංඡනයේ සංකේත අතුරින් සෞභාග්‍ය හා පරිපූර්ණත්වයේ මූර්තිමත් කර ලබන්නේ පුල් කලස මගින්. යම් රෝගයක් ප්‍රදේශය පුරා හෝ රට පුරා පැතිර යන අවස්ථාවලදී අප අනුගමනය කළ යුත්තේ වැඩිහිටියන් ලබා දෙන උපදෙස්, ආරක්ෂක ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස්, සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් සහ රජයේ මගින් ලබා දෙන උපදෙස්. සෞඛ්‍ය අංශ හා රජයෙන් ලබා දෙන උපදෙස්. විත්තියක සිරස් බව වත්තාගෙන යාමට උපදෙවරුවන් උපකාර වන්නේ නිවනය එලිස් කටුව ළමය. අපේ රටේ ජාතික කොඩිය ඔසවා තබන අවස්ථාවක් නොවන්නේ විශේෂ ජාතික උත්සව, නිදහස් උත්සව, රාජ්‍ය නායකයෙකුගේ අභාවය. මහවැලි ගඟ, කැරලි ගඟ ආරම්භ වන ස්ථාන වන්නේ කිරිගල් පොත්ත කන්ද, පිදුල් දරාගල කන්ද, සමනල කන්ද. උත්තරය මහවැලි ගඟ හා කැරලි ගඟ ආරම්භ වන ස්ථානය සමනල කන්ද. ඒක දේශික ශාකයක් වන්නේ හල්මිල්ල, වල් සූර්යකාන්ත, හීම්බෝගිය. උත්තරය හීම්බෝගිය. අන්තර්ජාලය මගින් අපට ලබාගත නොහැකි ප්‍රයෝජනයකි. අධ්‍යාපනික තොරතුරු ඉතා ඉක්මනින් පාර්සල් ලැබීමට, විද්‍යුත් තැපැල් මගින් ලිපි හුවමාරු කර ගැනීම, ගමේ ජීවත්වන අපට නිතරම මූණ ගැසෙන හා අවශ්‍ය රාජ්‍ය නිලධාරියා වන්නේ තැපැල්කරු, පොලිස් නිලධාරියා, ග්‍රාම නිලධාරි. අතීතයේ මුතුන් මිත්තන් මෙන්ම වර්තමාන සමාජයේ බොහෝ දෙනා වැඩ ආරම්භයේදී සහ අවසානයේදී තමන් භාවිත කරන උපකරණවලට වැඳීම සිදු කරනු ලබයි. එසේ කිරීමට හේතුව නම් ඒ අතීතයේ සිට පැවතෙන සිරිතක් නොවැන්දොත් එයින් තමන්ට අනතුරක් විය හැකි නිසා තමන්ගේ ජීවිත රැකීමට උපකාරයක් වන නිසා. අනාගත ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් අපගේ නිවසේ කිටු කර හැකි තුනක් නොවේ. ගෙවතු වගා කිරීම, කල් තබා ගත හැකි ආහාර සුරක්ෂිත තබා ගබඩා කිරීම, නිවස වටා වැටක් සැකසීම. වියලි කෝෂයක්, බල්බයක්, වයර් කැබලි තුනක් යොදා ගනිමින් සුවිචයක් මගින් බල්බයක් දැල්වීමට තීරණය කරන ලදී. සුවිචය ලෙස භාවිත කිරීමට නොහැකි වන්නේ ඇමුණුම් කටුව, කාසිය, මකන කැබැල්ල. පසක අත්තක් පිනිවිද පෙනෙන පොලිතින් බෑගයකින් පස ඒ කට බැඳ තබා ටික දැනකින් බලන විට පොලිතින් බෑගය තුළින් දැකිය හැකි වන්නේ ජල බිංදු කීපයක් එහි ඇති අයුරු. ආවරණ පැළඳීමෙන් ශ්වසන ලැබී ඕන රෝගවලින් ආරක්ෂා විය හැකියි. මෙම ප්‍රකාශයට අනුව මුඛ ආවරණ පැළඳීමෙන් ඕනෑම ගෝන් රෝගීන් ආරක්ෂා වීමට හැකිය. ගෝන් රෝගීන් ආරක්ෂා වීමට මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවේ. COVID-19 ශ්වසනය මගින් බෝවන රෝගීන් ආරක්ෂා වීමට මුඛ ආවරණ පැළඳීම වඩා සුදුසුයි. එම ප්‍රකාශයට අනුව COVID-19 ශ්වසන මගින් බෝවන රෝගියා කේන් ආරක්ෂා වීමට මුඛ ආවරණ පැළඳීම වඩා සුදුසු බව. කාලය රන් හා සමාන වේ යයි පැවසේ. නමුත් සත්‍ය තත්ත්වය නම් කාලය රන්තරන් නොවති. වෙළඳපොලේ රන් මිල දිනෙන් දින යන නිසා කාලයේ වටිනාකම පහළ යයි. කාලය කිසිවකුට සමාන කළ නොහැකි ලෝ ඇති වටිනාම දේවේ. නිවි නිවි දිනන විහිදෙන එළිය ලැබෙන්නේ ඇහැයියාගෙන්, ඡන්දයාගෙන්, කණාමැදිරියාගෙන්. අසනීපයක බෙහෙත් නම් කුසගින්නට ආහාර. ඉස්සර හොඳට යහමින් තිබිච්ච කෙනෙක් තමා අද ඔය පාරට වැටිලා ඉන්නේ. මේ පාරට වැටීමෙන් අදහස් කරන්නේ හොඳටම බිඳු වී සිටින බව පැවසීමයි. යමක් කතාවට පමණක් සීමා වීම හැදෙන ප්‍රකාශක කටින් පත්තර පොළ සිටුවීම. වඩාත් කැළපෙන ප්‍රකාශය තෝරා පුස්තකාලයට පොතියම් කෞතුකාගාරයට පැරණි බාන්න.
පින්තූරයක් දැස බලා සිසුවෙක් මෙසේ ප්‍රකාශ කළේ. මේ සිටින පුද්ගලයා හොඳින්ම අඳුනන්නේ මාය. මොහු සිරිල්ලේ. ඔහු මගේ මවගේ සහ පියාගේ එකම පුතාය. මේ ප්‍රකාශන වූ ඡායාරූපයේ සිටින පුද්ගලයා වන්නේ ප්‍රකාශය කළ පුද්ගලයාමය. කබලෙන් පිස්තලක් වැටුණා වගේ. කබලෙන් නිපට වැටුණා වගේ. කිරි ඉතිරෙන සුදු ඇති මේ සඳහනයේ සුදු ඇඳගෙන මල් කුමරියෝ සැනකෙලි. නිවි නිවි දිරෙන විහිදෙන විදුලිය එළියේ සුරපුර සිරිය මව් මැව් වයිතුරු ලිය සිරී. ඉහත කවි පිළිබඳ වඩාත් යෝග ප්‍රකාශය වන්නේ සද පාය ඇති සුන්දර රාත්‍රියකදී අපූර්වත්වය මෙයින් කියවේ. කිසිදා බොරුව කිරුවන් තමන්ට වඩා හුසේ පිරිමි ළමයකු දන්නවා මෙසේ පැවසුවේ. මේ මගේ අයිය ඊයේ තමයි මෙහි ආවේ. නමුත් රුවන්ගේ මව්පියන්ට කිසිදු පිළිම දැනුවක් නොමැත. මේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය විය හැක්කේ රුවන් පවසන්න රැත්තේ බොරුවකි. ඔහු රුවන්ගේ මාමා විය යුතුය. ඔහු රුවන්ගේ ලොකු තාත්තාගේ පුතා විය හැකිය. පසුගිය වසරේ ශිෂ්‍යත් විභාගයේ නිහඬ ලකුණු ප්‍රමාණ ලබාගත් සහන් ප්‍රකාශ කළේ විභාගය හරිම ලේසි. හැබැයි සමහර අය කිව්වේ නම් ගොඩක් අමාරුයි කියලා. සහන් කිරීම ජයග්‍රහණයට හේතු විය හැක්කේ සහන් ඉතා හොඳින් මෙයට සූදානම් තිබීම හා සාර්ථකව මුහුණ දීම. කන්දක් නැංගුවොත් පල්ලමක් තිබේ. මෙයින් අදහස් වන්නේ ජීවිතයේ අපහසු කාලවලින් පසු සැපවත් කාලයක්ද උදාවන බවයි. කහ පැහැයෙන් ඉර සලකුණු පැළඳ සිටින්නේ දෙමළ පිරිමි අය අඳින ඔවුන්ට අනන්‍ය වැඳුම වන්නේ වෙට්ටිය හා බැනියම. නොදිරව කසල ගැනීම සඳහා සාදු ලබන කසල බඳුනේ ආලප කළ යුතු වර්ණය රතු. සිරුරට ගිනි ඇවිලුණු විට වහාම කළ යුත්තේ දිවීම, ජලයට පැනීම, කෑ ගැසීම, බිම පෙරලීම. මුලින්ම කරන්න ඕන බිම පෙරලීම. ශරීර ශක්තිය අඩුවෙන් වැයවන ක්‍රීඩාවකි කබ ඇදීම, චක්ගුරු පැනීම, අත්පන්දු දාම්මැදීම. තලේ දාම්මැදීම. ශ්‍රී ලංකා බෙදා ඇති පරිපාලන දිස්ත්‍රික්ක ගණන 9යි. අපේ රටේ වැඩිම සීතල දේශගුණයක් සහිත ප්‍රදේශය යාපනයේ රත්නපුරේ මහනුවර නුවරඑළිය. උත්තරය නුවර එළිය. සුරංගයේ වේගය මැනීම සඳහා යොදාගෙන උපකරණය අනිල මානය. වීදුරු කැබැල්ලකට කාන්දමක් ලං කළ විට ආකර්ෂණීය වේ, විකර්ෂණීය වේ, බිඳී යයි වෙනසක් සිදු නොවේ. උත්තරය වෙනසක් සිදු නොවේ. කැල්සියම් බහුලව අඩංගු ආහාර ද්‍රව්‍ය පරිප්පු සීනි දඹල හාල් මැස්සන්. දාතසේන රජතුමා විසින් කළ වැව, තිසා වැව, තිස්ස වැව, පරාක්‍රම සමුරුදය, කලා වැව. උත්තරය කලා වැව. සිටියමක උස්කඳු දැක්වීමට භාවිත කරන වර්ණය දුඹුරු. පස සෝදා යාමට හේතුවකි ගස් වැවීම, ගල් වැටි දැමීම, තරකොළ වැවීම, පස් කැපීම. උත්තරය පස් කැපීම. උෂ්ටයක ඇලී සිටීම සඳහා විශේෂ පාද සහිත සතෙකි පූණ. කුඩා දරුවන්ගේ පෝෂණ සත්‍ය පිළිබඳ නිරන්තරයෙන්ම සොයා බලන කෙනෙකි පවුල් සෞඛ්‍ය සේවිකාව. හෙළවාලේ හෙළයියෝ, මණ්ඩරි රාල හෙළයියෝ යන ගීතය ගායන කරන වෘතිය වන්නේ දීවර. අම්බලංගොඩ ප්‍රදේශය වඩාත් ප්‍රසිද්ධයක් උසුලන්නේ වෙස්මෝලු කර්මාන්තයට. අතීතයේදී ගුරුලේත්තු යොදාගත්තේ ජලය දැමීමට. මාලිමා උපයෝගී කරගන්නා ප්‍රවාහන මාධ්‍යයකි දුම්රිය, බස් රථය, ගුවන් යානය නැව. උත්තරය නැව. ලේන්සුවක වාටිය මසාගැනීමට උපයෝගී කරගන්නා මැහුම් ක්‍රමය බ්ලැන්කට් මැස්ම. මල් හටගත්තාදැයි බලකොයි නෑනෝ, පල හටගත්තාදැයි බලකොයි නෑනෝ. මෙම කවිය ගායන කරනු ලබන ජන ක්‍රීඩාවන්නේ
ඔළුඳ කෙලිය. බල්ලකු සපා කෑ විගස ප්‍රථම ආධාරයක් වන්නේ ගලා යන ඇල් ජලයෙන් සේදීම. අපේ රටේ සංගීත ශේෂ්ඨ මහගු සේවාවක් කළ එතුමා අමරදේව මහතා. සකපෝරුව නම් වූ උපකරණයේ භාවිත වන කර්මාන්තය වන්නේ කුමල් කර්මාන්තය. හජ් උත්සවයේ සමරු ලබන ආගමික කොට්ටාශය වන්නේ ඉස්ලාම්. ගසේ ගෙඩි පිටන ආකාරය යන වෙනස් ස්වරූපයක් ගන්නා ශාකයකි. අඹ, දියුල්, පේර, ගස්ලබු. පාදවලින් අල්ලාගෙන ආහාර ගන්නා සතෙකි. බලලා, පල්ලා, ගිරවා, ලේනා. උත්තරය ලේනා. අතීතයේදී අතුගල් පුඩේ නමින් හැදෙන්නු ලැබුවේ කුරුණෑගල. පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ කෙටි දුරකථන අංකය 119. නිල්ලලාගඟ මුදිර වැටෙන දිස්ත්‍රික්කය මාතර. අමුවෙන් ආහාරයට ගත හැකි එළවලුමකි කැරට්. අපි යොදන්නේ